ආයුබෝවන් සුබදසක් කියලා ආදරෙන් පිළිගන්නවා කවි හෝම් රෙසිපීස් YouTube channel එකට. ඔන්න ඉතින් අද වීඩියෝ එකෙන් මම ගෙනාවේ ඔයාලට කෙසෙල් ගෙඩි වලින් මස්කට් හදාගන්න විදිය. ඉතින් මේක හරිම රසවත් වගේම ගොඩාක් ලේසියි හදන්න. ඉතින් මම හිතනවා ඔයාලට කැමති වෙයි කියලා මේ රෙසිපි එකට. අනිවාර්යයෙන්ම try කරලා බලන්න. හැදුවොත් කොහොමද රසයිද කියලා comment එකකින් කියන්න ඕන අමතක කරන්න එපා. ඒ වගේම තවත් කෙනෙක්ට බලන්න share කරන්න. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා ළඟම තියෙන bell icon එක click කරන්න. එතකොට ඔයාලට පුළුවන් මම video එකක් දාපු සෙනින් මගේ අලුත් video බලන්න. ඉතින් එහෙමනම් එකතු වෙන්න මගේ මේ video එකත් එක්ක මම කොහොමද මේ රසවත් කෙසෙල් මස්කට් එක හැදුවේ කියලා බලන්න. මේ මස්කට් එක හදන්න අපිට ඕන කරනවා හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩි. මෙන්න මේ කෙසෙල් ගෙඩි වර්ගය තමයි මම අද මස්කට් එක හදන්න අරගත්තේ. ඉතින් කෙසෙල් ගෙඩි දෙකක් වගේ ප්‍රමාණයක් තමයි අද හදන්න අරගත්තේ. බ්ලෙන්ඩර් කප් එක අරගෙන මෙන්න මේ විදිහට කපලා එකතු කරනවා ඒකට. ඊළඟට කෝන් ෆ්ලවර් මේස හැඳි දෙකකුත් ඒකටම එකතු කරගන්නවා. වැන්නා තේ හැඳකුත් එකතු කරගන්නවා. ඊළඟට මෙතන මම අරගෙන තියෙනවා කිතුල් පැණි. කිතුල් පැණි මෙෂරින් කප් භාගයක් තමයි මෙතන අරගෙන තියෙන්නේ. ඔයාලට පුළුවන් සීනි පැණි එහෙම නැත්නම් හකුරු උනත් ඒ වෙනුවට අරගන්න. ඊළඟට පොල් කිරි අරගෙන තියෙනවා මිලිලීටර් 75ක්. ඒ ටිකත් මම එකතු කරගන්නවා කපාගත්තු කෙසෙල් ගෙඩියකටම. ඊළඟට හොඳින් බ්ලෙන්ඩ් කරගන්නවා කැලි හිටින් නැති විදිහට. ලිපේ තියන්න පුළුවන් භාජනයක් අරගෙන ඒකට බ්ලෙන්ඩ් කරගත්තු මිශ්‍රණය එකතු කරගමු. ඊළඟට ලිපේ තියලා ලිප මධ්‍යම ගින්දරේ තියාගන්න. ලිප මධ්‍යම ගින්දරේ තියාගෙන නොනවත්වා හැඳි ගන්න. විනාඩියක් වගේ යනකොට මිශ්‍රණය මෙන්න මේ විදිහට උකෝ වෙනවා. කෝන් ෆ්ලවර් එකතු කරලා තියෙන නිසා මෙන්න මේ ගානට උකුණාට පස්සේ අපිට පුළුවන් පැණි ටික එකතු කරන්න. පැණි ටිකත් මේ විදිහට එකතු කරලා හොඳින් කලවම් කර ගන්න ඕන. ගොඩක් වෙලා යන්නේ නැහැ මේක අපිට හදන්න. හරිම ලේසි. ඉතින් පැණිත් එකතු කරලා හොඳින් කලවම් කර ගන්න ඕන මේ විදිහට. විනාඩි 2ක් 3ක් වගේ කාලයක් හැඳ ගන්නකොට මෙන්න මේ වගේ මිශ්‍රණයක් තමයි අපිට එන්නේ. මේ විදිහට හොඳින් නනවත්වාම හැඳි ගන්න ඕන. මෙන්න මේ ගන්නට වගේ ආවට පස්සේ මම මේකට එකතු කරනවා බටර් තේ හැන්දක් විතර. බටර් වෙනුවට ඔයාලට පිරිසිදු පොල් තේ හැන්දක් උනත් එකතු කරන්න පුළුවන්. බටර් ටිකත් එකතු කරලා හොඳින් කලවම් කරගන්න. විනාඩි 5ක් වගේ කාලයක් යනකොට මෙන්න මේ වගේ මිශ්‍රණය එක ගුලියට එකතු වෙනවා. ඒනවා තවත් ඇලෙන ගතිය ටිකක් තියෙන නිසා තවත් බටර් තේ හැන්දක් විතර මම එකතු කරගන්නවා. ඒ බටර් ටිකත් එකතු කරලා මේ විදිහට හොඳින් කලවම් කරගන්න. දැන් ඔයාලට පේනවා මිශ්‍රණය භාජනයේ ඇලෙන්නේ නැහැ. මිශ්‍රණය මෙන්න මේ ගානට ආවට පස්සේ අපිට පුළුවන් රට කජු ටිකක් හරී කජු ටිකක් හරී එකතු කරන්න. මම රට කජු ටිකක් තමයි එකතු කරගත්තේ. ඒ ටිකත් එකතු කරලා මේ විදිහට හොඳින් කලවම් කරගන්න. දැන් ඔන්න පදම හරී. ඊළඟට අපි මේක මේ විදිහට ට්‍රේ එකකට දාගමු. මිශ්‍රණය ඇලෙනවා වගේ නම් තවත් බටර් ටිකක් වගේ උඩින් ගාලා මේක මේ විදිහට ලස්සනට හදා ගන්න පුළුවන්. ඊළඟට මේක සාමාන්‍යයෙන් එළිය තිබ්බත් පැය 3ක් වගේ යනකොට සෙට් වෙනවා. ඉතින් ශීතකරණයේ දැම්මොත් පැය භාගෙන් වගේ හොඳින් සෙට් වෙනවා. ඉතින් මේක ශීතකරණයේ දාලා පැය භාගෙන් වගේ අපි බලමු කොහොමද කියලා. ඔන්න මේ තියෙන පැය භාගයකට පස්සේ හදාගත්තු කෙසෙල් මස්කට් එක අපි කපලත් එහෙනම් බලමු. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ විදිහට පිහි බටර් ටිකක් ගාලා අරගන්න. හැබැයි මේ ගොඩක් ඇලෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට කෑලි වලට කපා ගන්න. ඉතින් ඔයාලටත් හදලා බලන්න පුළුවන් මේක ගොඩාක් රසයි. ඉතින් හැදුවොත් අනිවාර්යයෙන්ම කියන්න කොහොමද රසයිද කියලා. ඔන්න ඉතින් මේ තියෙන්නේ අද අපි හදාගත්තු රසම රස කෙසෙල් මස්කට් ටික. ඉතින් වෙනසකටත් එක්ක ඔයාලත් හදලා බලන්න. හැදුවොත් කොහොමද රසයිද කියලා ඔන්න කමෙන්ට් එකකින් කියන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තාමත් මගේ channel එක subscribe කරපු නැති යාළුවෝ subscribe කරලා ළඟම තියෙන bell icon එක click කරන්න. එතකොට ඔයාලට පුළුවන් මම video එකක් දාපු සෙනින් මගේ අලුත් video බලන්න.
ඉතින් ඔයාලට ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝ එක බලන්න ආවට ඉදිරියටත් මගේ channel එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි සුබ දවසක්